මේ කණ්ඩායම් නායකාවෙන් මේ පොදුර ඉදිරියටම ගිහිලා මේ මොකක්ද ගන්න කියලා බලමු. ඔව් අපි එක එක විදිහ නානවනේ. වතුර මලෙන් නානවා, ඇදගෙන නා ගන්නවා, නිත්‍යව නානවනවා. ඉතින් බලමුකෝ අපේ මේ ඉන්දි නාන විදිහ. අලියා කියන්නේ අත් ජල සංසේ මොන් දිනකට පැය කිහිපයක් වතුරට බහලා කාලය ගත කරන්නේ. හරිම කැමති. ඒ වගේම මොන් වරකට වතුර ලීටර් 7ක් 8ක් වගේ ප්‍රමාණයක් රඳවා සබාගෙන බොන්න වගේම මෙන්න මේ විදිහ නාන්න උනත් පුළුවන්. ඔබ දැකලා තියෙනවානේ අලෙක් ඉදිරියට ගමන් කරන විදිහ, පිටුපසට යන විදිහ. හැබැයි ඔබ දැකලා නෑනේ අලෙක් දෙපැත්තකට ගමන් කරන විදිහ. ඉතින් බලන්නකෝ අපේ මේ නාමලිය අලියාලුවා මේ දෙපැත්තට ගිහිල්ලා පෙන්නන්නේ හරියට කකුලෙක් යනවා වගේ. අපිට නම් දෙපැත්තට යනකොට බෙල්ල හරි හරවන්න පුළුවන්නේ. හැබැයි මේ අපේ අලියාලුව නම් බෙල්ල හරවන්නෙත් නැතුවම තමයි මේ දෙපැත්තට ගිහිල්ලා පෙන්නන්නේ. ඒ වගේම වනකිරී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලාංඡනය පෙන්නුම් කරන්නේ ත්‍රස්තියෙක් වගේ. ඉතින් බලන්නකෝ හරි අපූර්වට අපට ආචාර්ය කරන ආකාරය. ඔබගේ උනතු මන්ත්‍ර සන්නාදය ලබා දෙමු. අලෙකුගේ උසමයින් ආකාරය පිළිබඳව ඔයාවට ඈත් කරන්න. ඔයා කැලේක ඇවිදගෙන යද්දී අලෙකුගේ ඉතිරි පාසල් තමයි එයා දෙවිස ගණනය කරන්නේ. අලෙකුගේ ඉතිරි පාදයේ වට ප්‍රමාණය මැන ඒ නාගය දෙකෙන් වැඩි කරලා එනාගේ තමයි අලෙකුගේ උනැසිට උසගන්නේ. අපේ කේමාගේ ඉතිරි පාදයේ වට ප්‍රමාණය අඟල් 46යි. ඒ දෙගුණය සූරිතවල් 92ක් වෙනවා. අටිපකට හැරෝ විට කේමාගේ උස 87යි. අඟල් 8ක් පමණ වෙනවා. ඒ චාර්ට් ඇන්තර මිනුම් ක්‍රමයක්. අපේ මේ චුඩි නංගිල මල්ලත් බාස්කට් බෝල්, නෙට් බෝල්, වොලිබෝල් වගේ ක්‍රීඩා කරලා තියෙනවා නේද? හැබැයි ඔබ දැකලා නෑ නේද අලින් බාස්කට් බෝල් සෙල්ලම් කරනවා? ඉතින් ඒ හරි අපූර්ව දර්ශනය තමයි අපේ කණ්ඩායම් නායිකාවගේ උත්සාහය. ලබා ගන්නවා බර්මෑගේ දෙවැනි අවස්ථාව. ඔබගේ උණුසුම් මත සන්නාදය ගැන පැහැදිලිමත් කරමු. සාර්ථකයි. ඇයට ලකුණ ක්‍රම ලබා ගන්නවා මේ අවස්ථාවේදී. බලමෑගේ තුන්වෙනි අවස්ථාව. ඔබගේ උණුසුම් මන්ත්‍ර සන්නාදය ලබා දෙමු අපේ අලියාලුවට. සාර්ථකයි. ඇය ලකුණු තුනම ලබා ගන්නවා මේ අවස්ථාවේදී. උඩරට අතන සම්ප්‍රදාය වන්නම් 18ක් තියෙනවා. ඒ වන්නම් 18න් එකක් තමයි ගජගාවන්නම කියලා කියන්නේ. ඉතින් මේ ගජගාවන්නමේ තාලයට හරි අපූර්ව නර්තන හැකියාවක් තමයි අපේ මේ නාමලිය අලියාලුව ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. ඉතින් ඔබගේ අත්බල සන්නාදයක් සමගින් ඇය බොහොම අපූර්ව නර්තන හැකියාවක් තමයි මේ ඔබට ඉදිරිපත් කරන්නේ. Thank you.
අශෝක මහතාගේ සුරදී එයත් ඔබට ප්‍රතිනිස්තරණ සිමුණක බලා ගන්න පුළුවන්. ස්තුතියි.